ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගි අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ඔබේ ජයක් එක්ක අප අතර අලුත් ඉතිහාසයක් ඇරඹුණා අගමැති මෝදි අගමැති මහින්දට කියයි හිටපු බුද්ධි ලොක්කා බැහැයි කියපු දේ හිටපු ඩීආයිජී ලතීෆ් පුළුවන් කියා ඔප්පු කරයි ඉල්ලපු ගාන ගෙවා නිදහස් වෙලා යන්න දියමන්තිය සැරසෙයි කුඩු කුඩු කර පාතාලය නැති කරන්න පොලිසියෙන් අලුත්ම බුද්ධි ජාලයක් සෞඛ්‍ය ලැහැස්ති නම් ගුවන්තොටට පැය 12න් යානා ගේන්න රාජ්‍ය ඇමති චානක සූදානමින් පංච රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායමකට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් මුලින්ම දේශීය පුවත් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට සැකකරුවන් අත්තරංගුඩ ගැනීමේ හැකියාවක් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අනදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් මහතා පවසනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිස මහමුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ කොමිස මහමුවේ මීට පෙර සාක්ෂි ලබා දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කර තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට සැකකරුවන් අත්තරංගුවට ගැනීමට බලයක් නොමැති බැවින් සහරන් හෂීම් අත්තරංගුවට ගැනීමට නොහැකි වූ බවයි රාජ්‍ය බුද්ධි සේවයේ සිටින නිලධාරීන් 90%ක් පමණ පොලිස් නිලධාරීන් වන බැවින් ඔවුන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලයක් ඇති බව එම්.ආර්. ලතීෆ් මහතා පෙන්වා දුන්නා. බුද්ධි නිලධාරියෙකු පොලිස් නිලධාරියෙකු වීම තුළම එම නිලධාරියාට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි බව ලතීෆ් මහතා කියා සිටියා. ලොව ඇතම් රටවල බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වෙනම පනතක් ක්‍රියාත්මක වුවද මෙරට බුද්ධි සේවය තුළ අති බහුතරයක් පොලිස් නිලධාරීන් සිටීම නිසා අත්අඩංගුවට ගැනීම සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලුවක් නොමැති බවයි ලතීෆ් මහතා පැහැදිලි කළේ. මෑතකදී කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් මංකොල්ල කෑමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් දෙදෙනෙකු බව උදාහරණයක් ලෙස ඒ මහතා ගෙනහැර පෑවා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගේ ඍජු ඉල්ලීම අනුව තමන් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් මෙහෙම සඳහා යොමු කර ඇති බවද ලතීෆ් මහතා ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් 4 වනදා විදෙස් බුද්ධ්‍යාංශිකින් ලැබුණු තොරතුරු පැහැදිලිවම බුද්ධි තොරතුරක් වන බැවින් මෙහෙම සිදු කිරීමට හැකියාව තිබූ බවද හිටපු අනඳ නිලධාරියා පෙන්වා දුන්නා. ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව අයත් සමාගම රුපියල් මිලියන 442ක සම්පූර්ණ වන්දි මුදලම ගෙවීමට එකඟත්වය පළ කළා. මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන අනතුරකට ලක් වූ New Diamond නෞකාව අයත්වන සමාගම කර්ණමින් අදාළ වන්දි මුදල ගෙවීමට කැමැත්ත පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගමේ නීතිඥවරුන් දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාන ජයරත්න මෙනවිය සඳහන් කරන්නේ. රුපියල් මිලියන 340ක මූලික වන්දි ගෙවීමක් සිදු කිරීමට නීතිපතිවරයා මීට පෙර ඇස්තමේන්තු කර තිබුණා. අවසන් ඇස්තමේන්තුවට අනුව රුපියල් මිලියන 442ක වන්දි මුදලක් ගෙවිය යුතු බවට ප්‍රකාශ කෙරුණා. හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සේනපුර යුද හමුදා කඳවුරේ බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉපලෝකම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 15ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඔවුන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බඳනාකාරගත කර තිබෙනවා. කේරුණ කංජා කිලෝග්‍රෑම් 43 ග්‍රෑම් 700ක් සමග වේදනාගම් රවිකුමාර් නොහොත් වෙලේමාරු නැමැති පුත්කලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පැලියෙකුට ඔලිය මුල්ල ප්‍රදේශයේදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. කේරුණ කංජා තුගේ වටිනාකම රුපියල් 120,000ක් ජංගම දුරකථන 5ක් තරාතියක් ජීප් වර්ගයේ වාහනයක් සහ ත්‍රිරෝද රථ 2ක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මත්පැති 8000ක් සමග පුද්ගලයෙකු වත්තල හේකිත්ති ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ උතුරු කොට්ටාෂ මද්‍රව්‍ය නිවාරණ ඒකකයේ මගින් වත්තල හේකිත්ති ප්‍රදේශයේ පදිංචි 32 වෙනිදී ක්‍රිෂාන් චාල්ස් නෙබති පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොලිස් භාරයටගත් මත්පැතිවල වටිනාකම රුපියල් ලක්ෂ 16ක් මට්ටකුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබා දීමට රැගෙන යමින් තිබියදී මත්පැති තොගේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. සකකරුවන් අද දින මාලිකා කන්ද මහේස් රත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා සඳහන් කළේ. බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බොරැල්ල තුම්ප්‍රිය ක්‍රීඩාංගණයේ අසල කළ වැටලීමකදී කොකේන් ග්‍රෑම් 36ක් සමග සකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කෙසල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පැවසෙන්නේ. සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකු වන කෙසල්වත්තේ දනුක නැමැත්තාගේ මද්‍රව්‍ය ජාලයේ මෙහෙවන කඩප්පා නැමැති පුද්ගලයායි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ग्रैंड पास पुलिस बस में मोदर उयन महल निवासे कलक सिट सिद्धु करेगन किया हेरोइन चावार मक बैटली मिट पुलिस विशेष कार्य मालिकाय समत्तुना एहिदी हेरोइन ग्राम दहायक समग सककरुवन हातर दिनिक सहा सककारियां देदने को अत्रंगोट के नति बनेपा एलपीटी विशेष पुलिस विमर्शन ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී බලපිටිය මිගෙට්ටුවත්ත ප්‍රදේශයේ හෙරොයින් පැකට් කරමින් සිටි කාන්තාවක් අතරංගුවට ගෙන තිබෙනවා. දරුවන් 4 දිනකගේ මවක් වන මෙම සකකාරිය බලපිටිය මහේස් රත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සෞඛ්‍ය අංශ අදාළ නිර්දේශ ලබා දෙන්නේ නම් පැය 12ක් ඇතුළත මෙරට සියලු ගුවන් තොටුපළ ගුවන් මෙහෙයුම් සඳහා සූදානම් කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා. රට තුල පවතින සෞඛ්‍ය පහසුකම් හා දරාගත හැකි රෝගීන් සංඛ්‍යාව මත එම විවෘත කිරීම තීරණය වන බවයි ඒ මහතා සඳහන් කළේ. පහසුකම් ප්‍රහාරයත් එක්ක වැටිච්ච කර්මාන්තය නගා සිටවන්න පටන් ගත්තා. හැබැයි අවාසනාවට මාස කිහිපයක් යනකොටම ලෝකෙටම අභියෝගයක් වෙච්ච කොරෝනා අර්බුදයට අපිට මුහුණ දෙන්න සිදු වුණා. ගුවන් ගමන් සීමා කරන්න අපිට සිදු වුණා. මේ වෙද්දි ගුවන් තොටුපළවල් කොරෝනා ෆ්‍රී එයාපෝර්ට්ස් බවට පත් කරලා ඒ අවශ්‍ය පහසුකම් සලසා දීලා තියෙනවා. ඒ වගේම මේ ගුවන් තොටුපළවල් ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය අංශ අපිට දැනුම් දුන්නේ පස්සේ පැය 12ක් ඇතුළත අපිට විවෘත කිරීමේ හැකියාව තියෙනවා. රටට දරා ගන්න පුළුවන් ඒ කොරෝනා රෝගීන් ප්‍රමාණයත් එක්ක තමයි තීරණය වෙන්නේ කවද්ද අපිට මේක ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරියට සංචාරක ව්‍යාපාරයේ නැවත වතාවක් මුලින් ඉඳන් පටන් ගැනීමක් තියෙන්නේ. අපි ඒ ක්‍රමානුකූලව ඒක ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මද්රව ජාවාර මැතුළු සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසනවා. ගරාජ් හිමියන් ඇතුළු රථවාහන සම්බන්ධයෙන් කටයුතු කරන අංශ දැනුවත් කරන වැඩසටහනකදී ඒ මහතා මේ බව කියා සිටියා. අද කිසි කෙනෙකුට කියන්න බෑ අපේ ප්‍රදේශයේ මද්රව්‍ය නැහැ. බස්නාහිර පළාතේ වගේ නම් කිසි කෙනෙකුට කියන්න බෑ. මේ වෙද්දි හැමෝම පිළිගන්නවා ගං දනව් සිසාරා ගිහිල්ලා ඉවරයි මුළු ලංකාව පුරාම. සැලකිය යුතු පාසල් දරුවෝ ප්‍රමාණය මේ මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. පාතාලේ ක්‍රියාකාරකම් නිසා ඉවර මහ ජනතාව ලෙස ඔබ සෑහෙන පීඩාවක් දෙනවා. පාතාල කාර්යෝ කුඩු වලින් බිස්නස් වලින් සල්ලි හම්බ කරලා මිලියන ගාණක් ඒ සල්ලි වලින් බස් අරන් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් දාලා. අංගඩ ලොක්ක කියන පාතාල නායකයා අරන් දාලා වෙනුවෙනුගේ නමට කඩුවෙල පැත්ත දුර බස් 6ක් එදායත් අපි ගන්නවා අපේ බාරයට වෙලිය. මහා පරිමාණයෙන් කුඩු බිස්නස් කරපු පුද්ගලයන්ට අයිති account 102ක් අල්ලගත්තා. අවුරුදු දෙක කාලයක් ඇතුළත හුවමාරු වෙච්ච මුදල් ප්‍රමාණය මිලියන 26000 ගණන්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ රටෙන් මද්‍රව්‍ය සහ මුලින්ම නැති කරලා දැමීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට උපදෙස් දීලා තියෙනවා. අපි ඒ සඳහා දැවැන්ත ක්‍රියාදාමයක් ආරම්භ කරලා තියෙනවා. ඔබට ලැබෙන මද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සියල්ල ඉතා විශ්වාසදායක ලෙස ඔබ විසින් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. රටක ජනතාවගේ පැවැත්ම පහසු කළ යුත්තේ සබා දහමද රැකගනිමින්. එය අභියෝගාත්මක කාරණයක්. නමුත් එම අභියෝගය ජය ගනිමින් මෙරට ජනතාව වෙත තිල්න කෙරුණු තවත් ව්‍යාපෘතියක තොරතුරු දකින්නයි දැන් අපේ සූදානම. මේ හදපු පරිසරය විශේෂාංගය. රටක මානව සම්පත නිරෝගිමත් වෙන තරමට
ඒ රටට සංවර්ධනය කියන මාවතේ ඉස්සරහට යන්න විශාල රුකුලක් බවට පත් වෙනවා අය. අද අපි හොයාගෙන ආවා අපේ රටේ ජනතාව නිරෝගීමත් ජාතියක් බවට පත් කරන්න තියෙන තවත් ඒ වගේ ව්‍යාපෘතියක්. මේ තමයි මාළමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ශරීර සුවතා මන්තිරුව. පත්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවකට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙලා හිටපු කාලේ මේ ප්‍රදේශයේ ජනතාවට ලැබුණු තවත් දායාදයක් තමයි මේ තියෙන්නේ. එමනම් අපි ඇවිදගෙන යමු ඉස්සරහට කතා කර කර. දහස් 13 අවුරුද්දේ 6 වෙනි මාසේ 2 වෙනිදා තමයි මේ ව්‍යාපෘතිය ජනතා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් එදා සිට මේ දක්වා විශාල පිරිසක් මේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ භුක්ති විඳිනවා. ව්‍යායාම උපකරණ කිහිපයකුත් තියෙනවා. කිසිම ભેදයක් නැතුව ඕනම කෙනෙක්ට ඇවිල්ලා ශාරීරික ව්‍යායාම වෙල දෙන්න එතනදී අවස්ථාව සැලසෙනවා. ඉතින් පරිසර පද්ධතියකට කිසිම හානියක් නොකර මේ ව්‍යාපෘතිය සැලසුම් සහගතව ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා තමයි විශාල පිරිසකට මේ ප්‍රතිලාභ භුක්ති විඳින්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ ස්ථානට ඇවිල්ලා ව්‍යායාම වල යෙදෙන්න. ඒත් එක්කම අපේ යුතුයකම පරිපතාවක් සීපත් කළ යුතුයි. ඒ තමයි මේ පරිසරය ආරක්ෂා කරගෙන මේ උපකරණ ආරක්ෂා කරගෙන අපිට පුළුවන් රටක් විදිහට ඉස්සරහට යන්න නිරෝගීමත් ජාතියක් බවට පත් වෙන්න. මේ ස්ථානට ආවම බොහොම අපූර්ව දෙයක් අපි දැක්කා. මේ තමයි නිදහස් පුස්තකාලය. මේක තියෙනවා ලියලා කැමති පොතක් රැගෙන යන්න ඒවා ආපසු තබන්න කියලා. ලෝකේ වටිනා පොත් රසක් මේ පුස්තකාලය තුල තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට පොතක් අරගෙන ගිහිල්ලා කියවලා හැබැයි ආපහු ගෙනත් තියන්න පුළුවන්. ශාරීරික ව්‍යායාම වලින් ශක්තිමත් මිනිස්සෙක් බිහි කරනවා තමයි. හැබැයි පොතපතින් පුළුවන් ශක්තිමත් මනසක් තියෙන මිනිස්සෙක් බිහි කරන්න. ශරීරයෙන් වගේම මනසිනුත් දියුණු ජාතියක් වෙනුවෙන් නිර්මාණය කිරීම මේ වගේ තවත් ව්‍යාප්තියක තොරතුරු හෙට දවසේදීත් ඔබට කියන්න අපි සූදානම්. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අවස්ථාවක් උදා වී ඇති බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරුණේ. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාව පැවැත්ුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම් එක් කරන බවයි. මහින්ද රාජපක්ෂ මහතා මෙහෙවූ පක්ෂයේ ලැබූ ජයග්‍රහණය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්න මනා සහයෝගිතාව වර්ධනය කර ගැනීමට හේතු වනු ඇති බවයි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. දීපාර්ශික සම්බන්ධතා මෙන්ම දෙරටේ ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගිතාව පුළුල් කිරීම කෙරෙහිද සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක ක්ෂේත්‍රය වෙළඳ සම්බන්ධතා සහ සහයෝගිතා වර්ධනය කිරීම තවත් ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතා වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද දෙරටේ නායකයන් සාකච්ඡා කළා. ඉන්දියාවේ සංචාරයකට එක්වන ලෙසට එරට අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කළා. "आपकी पार्टी की हाल ही की जीत के बाद भारत और श्रीलंका संबंधों में एक नए ऐतिहासिक अध्याय को जोड़ने का बहुत अच्छा अवसर बना है। दोनों देशों के लोग नई आशा और उत्साह के साथ हमारी ओर देख रहे हैं। मुझे पूरा विश्वास है कि आपको प्राप्त मजबूत जनादेश और आपकी नीतियां उसको संसद से मिल रहे मजबूत समर्थन से हमें द्विपक्षीय सहयोग के सभी क्षेत्रों में प्रगति करने में मदद मिलेगी। මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ලෝකෙම මුහුණ පාසිටින කොරෝනා අර්බුදය ආරම්භ වූ අවස්ථාවේදීම ඉන්දියාව අසල්වැසි රටවල් වෙනුවෙන් මෙන්ම ඒ රටවල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ප්‍රශංසාව පිරිනමන බවයි. සාක් රටවල නායකයන් සියලු දෙනා සමගම ඉන්දියාව මේ අයුරින් අදහස් හුමාරු කරගත්තා. ජනාධිපතිවරණය මෙන්ම මහමැතිවරණයේදීත් ශ්‍රී ලංකාවේ රජයට විශාල ජනවරමක් හිමි වුණා. ඒ අනුව සියලු ජාතීන්ට සමගින් ක්‍රියා කළ හැකි පසුබිමක් නිර්මාණය කරන බවයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. ඉතාම අසීරු අවස්ථාවක වුවත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට මුල් තැනදී ක්‍රියා කළ යුතු බවයි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. කෙතරම් දුෂ්කර තත්වයක් උදා වුවද ජනතාවගේ ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර හැකි උපරිම ආකාරයෙන් පවත්වාගෙන යාමට ක්‍රියා කළ බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට මෙවැනි මෙවැනි හමුවීමක් ඇති කිරීමට කටයුතු කිරීම පිළිබඳව ඒ තුලින් දෙපාර්ශ්ව
රටවල් දෙක අතර තියෙන දැඩි සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වෙනවායි කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේම ජනතාව අතර ඇති වෙන හැඟීම් මේ තුලින් තවත් වර්ධනය වෙනවා. අපි දෙගොල්ල අතර තියෙන මේ සම්බන්ධතාවය අපි සන්තෝෂ වෙනවා. ඔබතුමත් එක්ක මේ වගේ සාකච්ඡාවක් කරන්න ලැබීම පිළිබඳව අපි දන්නවා ඔබතුමා හැම අවස්ථාවකම ඉඳලා ලංකාව ගැන විශේෂ අවධානයක් යොමු කරමින් අපිට දක්වන සහයෝගයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අනාගතයේදීත් එය වර්ධනය කරන්නට ඔබතුමා කටයුතු කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. පසුගිය මැතිවරණයේදී අප රජයට ඇති විශාල ජනවරමක් ශ්‍රී ලාංකික ජනතාවට ලබා දීම ගැන අපි ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. ඒ බලය අපිට දුන්නේ ශ්‍රී ලාංකීය සියලු ජාතීන්ට සමානව සේවය කරන්න. ඒ අනුව සියලු ජාතීන්ට සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය පසුබිම අපි හදනවා. එයට ඔබගේ සහයෝගය ලැබෙන බව අපි දන්නවා. මෙම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, අලි සබ්රි, කෙහෙලිය නමුක්වැල්ල, ඩග්ලස් දේවානන්දා, ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම ජීවන් තුණ්ඩමන්, අජිත් නිවාඩ් කබ්‍රාල් යන රාජ්‍ය අමාත්‍යවරුන්ද සහභාගී වුණා. ආසියාවේ රිදී සීනුව දැයට අහිමි වී වසර 61ක් ගතවනවා. දිවංගත SWRD බණ්ඩාරනායක මහතාගේ ගුණ සමර උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී අද පැවැත්වුණා. කෘතහස්ත දේශපාලනඥයෙකු දිස්විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ විද්වතෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතා සෝමා රාමනම් ජීවරධාරියා අතින් ඝාතනයට ලක් වුණේ 1959 වසරේ අද වැනි දිනකයි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු SWRD බණ්ඩාරනායක මහතා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා 1925 වසරේ මවිමිට පැමිණියේ ලාංකේය දේශපාලනයේ තීරණාත්මක අවධියකයි. 1928 වසරේදී කොළඹ මහනගර සභාවේ මරදාන කොට්ටාසයෙන් තරඟ කර නගර සභාවට තේරීපත් වූ ඒ මහතා එවකට මෙරට සිටි ප්‍රබලතම කම්කරු නායකයෙකු වූ AE ගුණසිංහ මහතාව පරාජයට පත් කිරීම කැපිපෙනෙන කරුණක්. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1932 වසරේ පැවැත් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට වියන්ගොඩ ආසනෙන් ඉදිරිපත් වූ SWRD බණ්ඩාරනායක මහතා එහිදී නිතරගෙන් තේරීපත් වුණා. එමෙන්ම 1947 වසරේ පැවැත් වූ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අත්තනගල්ල ආසනය ජයගත් බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය DS සිරනායක මහතාගේ රජයේ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයට පත් වුණා. 1951 වසරේ ජූලි 25 වනදා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගන්නේ දේශීය චින්තනය පෙරටු කර ගනිමින්. මෙම වාමාංශික ව්‍යාපාරය සඳහා DA රාජපක්ෂ වැනි සමාජ ක්‍රියාකාරීන් එක්කර ගැනීමට බණ්ඩාරනායක මහතා කටයුතු කළා. ඒ මහතා 1952 වසරේ පැවති මහමැතිවරණයෙන් පසුව විපක්ෂ නායක ධුරයට පත් වුණා. සංඝ වෙදගුරු ගොවි කම්කරු යන පංචමහා බලවේග පෙරටු කර ගනිමින් විප්ලවයක් සිදු කළ බණ්ඩාරනායක මහතා 1956 වසරේ අප්‍රේල් 12 වනදා ශ්‍රී ලංකාවේ හතරවන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. විද්‍යෝදය, විද්‍යාලංකාර ආදී පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම, ප්‍රවාහන සේවය ජනසතු කිරීම, සංස්කෘතික අමාත්‍යාංශය පිහිටුවීම ඇතුළු පෙරටුගාමී පියවර රසක් බණ්ඩාරනායක මහතාගේ කෙටි පාලන කාලය තුළ සිදු වූ වැදගත් සේවාවන් ලෙස හැඳින්විය හැකි. 1959 වසරේ අද වැනි දිනක ආසියාවේ රිදී සීනුව නිහඬ වුණා. එවෙනුවෙන් සැමරුම් උත්සවයක් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්වුණා. හිටපු ජනාධිපති නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් එම සැමරුම් උත්සවයට එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගම්පහ සීනෑතරු ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 23න් පහළ පිරිමි ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ තරගවට තුනට එකක් ලෙස පසුගිය වර ශූරයන් වූ නාතණ්ඩිය යුනයිටඩ් කණ්ඩායම පරාජයට පත් කරමින් මෙහි කාන්තාංශ ශූරතාව හිමි කරගත්තේ මහෞස්සව රතනපාල කණ්ඩායම තරගවට තුනට බිංදුවක් ලෙස පරාජයට පත් කළ කාදුඩුව හයිඩ්‍රාමණි කණ්ඩායමයි. අභියෝගතා ශූරතාවලියේ කාන්තාංශ ශූරතාව දිනාගත්තේ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයයි. එහි අනුශූරතාව කාදුඩුව හයිඩ්‍රාමණි කණ්ඩායමට හිමි වුණා. එහි පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට සමත්ුනේ පොතුපිටිය ක්‍රීඩා සමාජයයි. ඔවුන් අතින් අවසන් තරගයේදී නාතණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය පරාජයට පත් වුණේ තරඟ වට 3-1 ලෙසයි.
तरंगे जयग्राहकयन संधा त्याग सह कुशलान पिरनेमुने नियोज्य कथानायक रंजित सिंबलापिटिय सह डायलॉग आसियाटा समागमे विलंद नाम सह माध्य नियोज्य सामान अधिकारी हर्ष समरनायक महतागे प्रधानत्वेन मे समगिन स्वाधीन रूपानी रात्रि प्रधान सिंहल पुवत् विकाशय निमाट पत्तनवा अपगे मीलंग पुवत् विकाशय रात्रि 9:30ට බලාපොරොත්තු වන්න